एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगे रुमाय वर्षा और रोहल्ट अतुल करने मोहते विमुद्दुने तदन इंदिए हिमालय उलंग में ऐंदे ऐलवी रूपवाणी बलमिंग उन्नाय इकवरम हीनिम बायुवासे विमुक्ति नेगिट्टे ओ हेम ऐंद मत इंदगाते हिमालय विमुक्ति दिस बैलुए खलबलेनी पुदुमयनी वाट मुनाद एकपार्टम वेन्नी हिमालय सितुआय निदागन्न देन रे हिमालय विमुक्ति की बाहुकर सुरत तबा कीवाय ओ हेम में यात गसा देनुए मुकदमे विमुक्ति वित्तीय तैनात दिस बलागिन मीनी एसपीएन वा सेलवेन्नी नेत ओ बलासिटिन्ने कोहेद हिमालय बेलुआय नेत सुदु वित्तीय मिसक किसी वक नेत कोहेद बलान्ने वित्तीय होलमनक वत इन्नवद हिमालय रै एंदुम पिटिम विमुक्ति इदिरेट आवाय दुहुल रै एंदुमट एगे पियवुरु पवा पिटतर पेनी हिमालय विमुक्तगे मोहुन एगे पपोट लंगवनसे ओ इदिरेट आवाय विमुक्ति हेमम नगिट्टे है इन्ना बावकत गणन नोगेने विमुक्ति अगे अगे हैप्पी में नगिट्टे हिमालय वैटेन नडगोस बेरुनी अनु नामेने मोने आके क्वेहिलद मी महारै हरगिन दंगलान्नी हिमालय सितियो पपु गहेद दिए इन्ना इन्ना यां निदा गामु माटे तुरुलेला दोया गामु यां है विमुक्ति के पीटटा वातम तदगर कियो आए विमुक्ति हिमम दुरवेत याद्दि हिमालय तावत भय हुआ कोहेद यान्ने कामरिंग एलियट यान्ने हिमालय दुर औरागिन उन्ना है विमुक्ति ऐदस बैलवे गिनियंगु देने तिने याके क्वेहिलाद विमुक्ति दुरिन पीट हुए हिमालय तल्लु करगिने तमाव तल्लु कले विमुक्ति में नोयना वेन कौरुद हिमालय वटपीट बलमें सितुए तमा विसुए विमुक्ति लंगट इन्नट पेरे हिमालय बलाद्दि विमुक्ति उन्ने वेगें पियगट पेले बासिमिनी हिमालय पहालट दिव्वे हिमालय पहालट दिव्वे एंद उन रै दुमोडी ओ कोट टिका दमागिनमे कोहेद यान्ने यंग उडट पियगट पेले दिगे वेगें दिवा हिमालय विमुक्तिव अल्लागिन कीवाय एहेत विमुक्ति नतर हुए नेत ඔළුව හොඳ නැති වුණාට ඇඟ යකඩයක් වගේ හිමාලි සිටි විමුක්තිගේ අත්පහරක් වැදුණු පපු අල්ලාගෙන නැන්දේ හිමාලි කෑ ගැසුවේ විමුක්ති සාලේ එහෙම යද්දී ඔහු දොරත් ඇරගෙන ගෙදරින් එළියට යාවියයි දැන් හිමාලිට බයය හිමාලිගේ කෑ ගැසීමට සුරාමියා පමණක් නොව මොරවඩ මහතාද දුවගෙන ආවේ මොකද ළමයෝ අයියා එකපාර පහලට දුවගෙන ආවා එළියට යයි කියලා බයට කතා කළේ මොරගඩ මහතා කොල්ලා දෙස බැලුවේ පොඩි පුතේ ඔව් කතා කළේ ආදරේනි විමුක්ති මේසේ ළඟ නතර වී තාත්තා දෙස බැලුවේ නිින්ද යන්නේ නැද්ද පුතේ මොරගඩ මහතා ඇසුවේ කරුණාවෙනි එයාට මොන හරි වුණා හිමාලි අඩිසින් සිතුවාය එහෙත් මොකද්ද යන් උඩ නිදා ගන්න බැරි නම් අපි සැටියට වෙලා නිදාගමු. ඔහු විමුක්තිය වත්තම් කරගෙන මෙන් සාලේ මැද වූ විශාල සැටියට එක්කාගෙන ආවේ. වතුර ටිකක් ගේන්න. මේ කොල්ලට දාඩියක් දාලා. විමුක්ති වතුර වීදුරුව බීගෙන බීගෙන ගියේ. මොරගඩ මහතා පමණක් නොව සුරම්යාද කොල්ලා දෙස බලා උන්නේ දුකිනි. මට හිතෙන්නේ කොල්ලට ටික ටික සනීප වෙන්න යන්නේ මොනවා මොනවා හරි මතක් වෙනවා මොරගණ මහතා කීවේ මටත් ඒක හිතෙනවා මේ වෙලාවේ සනීප වුණොත් මං ඉවරයි සනීප වේගෙන එද්දි මාව එපා වෙලා හිමාලි සිතුවාය සැටියට බර වී විමුක්ති දැස් පියාගෙන මුන්නේ ඒත් ඔහු උන්නේ නිදාගෙන නොවේ මොනවද සිතමින් මෙනි විමුක්ති ළඟ උන්නේ කවුරුවත් නොවේ
නාලනීය අණ්ඩාදපුර රෝහලේ තව මොහොතකින් බිහිවෙන්නට යන්නේ විමුක්තිගේ දරුවාය. නාලනී මේ වරින් වර පැමිණ කොල්ලට සිහි කරන්නට යන්නේ ඒකය. නැන්දේ හිමාලි කුස්සියට ගිය සුරම්යා පිටිපසිනි. අයියට මොනාරි කරලා මට හිතෙන්නේ වෙලාවකට භූතයෙක් ඇවිත් ඇහැරනවා වගේ. ඒ වෙලාවට හරි නපුරුයි. සුරම්යා හිමාලි දෙස බැලුවි පුදුමේනි. ඇයි ඔයා එහෙම කියන්නේ? මට එහෙම හිතෙනවා උඩදි මාව කවුරු හරි තල්ලු කළා. ඒ අයියා නෙමේ, එයා ළඟ කවුරු හරි උන්නා වගේ. සුරම්යාගේ අටිපතුල් පවා සීතල වීගෙන ගියේ. පුදුමයකට මෙන් සුරම්යාට සිහි වූ නාලනී, එහෙම වෙන්නත් බැරි නෑ. දුවට කරපු දෙයට අම්මා ඇවිත් මෙහෙ සැරිසරනවා වෙන්නත් පුළුවන්. සුරම්යා සිතුවාය, අපි කෝකට අයියගේ කේන්දරේ බලවුම්. ඔව්, ඒක හොඳයි නැන්දේ. හිමාලට සිහිවේ ඇය අම්මාට කරන්නට බාරදුන් කුරුකමය. ඒ ලැබෙන්නේ මේ පෝයෙන් පසුය. සුරම්යාත් හිමාලිත් යලි සාලේට එද්දි විමුක්ති උන්නේ සැටිය මත ඉඳගෙන මොනවද කල්පනා කරමිනි. ඔහොම ඉන්නකොට හිතෙන්නේ සිහි ඇවිත් කියලා. හිමාලට සිතුනේ, ඔයා හරි අමුතුයි. වෙලාවකට එක තැනක් දිහාම බලාගෙන ඉන්නවා. සුරම්යා ළඟට ගියද විමුක්ති බැලුවේ නැත. පාන්දර පහකුත් ගණනකට වාෂා අණ්ඩාදපුර රෝහලේ ධාරකාගාරයේදී ලස්සන පුතෙක් වැදුවාය. දරුවාව සෝදාගෙනවිත් වාෂාට පින්නොත් දෙයට ඇඬුනි. දහසක් වේදනාවන්ගෙන් හිරි වැටි ගොසුන් වර්ෂාට පුතාගේ කිරිකෙට මුහුණ දකිද්දි ඒ හැම වේදනාවක්ම අමතක විය. ඔන්න ඔයාට ලස්සන පුතේ, හේදිය කීවේ දරුවාව සුදු රෙදි කඩකින් ඔතාගෙන විත් වාෂාගේ වම් මැලේ තබද්දී. වාෂා දරුවාව පපුවට ලංකර ගත්තේ පපුව කඩාගෙන ඇඬුම් ආවාගිනේ. මගේ රත්තරන්, ඇඬුම මැදම වාෂාට කියවිනි, ඔයා ඔයාගේ තාත්තමයි, ඒ මූණමයි, අනේ ඇස් දෙකමයි, සුදු තාත්තිමයි, මට ඒ ඇති. වාෂාගේ දිනෙත් දෙකලවරි වේගෙන් කඳුළු ගලා යන්නට විය. අපේ පැටිය ආවා රත්තරන්, අනේ ඉන්න තැනකින් ඉන්නකෝ, සුදු බෝලයක් අපට ලැබුණේ. මං දැන් කාටද මගේ පැටියාව පෙන්නන්නේ? වාෂාට ඉහිලුම් දෙන්නේම නැත. පපුව ගැහෙන්නේ පුදුමාකාර ලෙසිනි. අම්මේ, වාෂා කතා කළේ මේ මොහොතේ තමා ළඟ අම්මා ඉන්නක් මෙන් දැනුණු නිසායි. ඇයි දරුවා ලැබෙන මොහොතේ තමා ළඟම උන් බව වාෂා දනි. කවුදෝ හිස අත ගහන්නන් මෙන් දැනුණු බව ඇයට මතකය. ඒ අම්මාමය. වාගේ මොනුපුරා ඇවිත් අයියා වගේමයිනේ. වාෂාට නැගිටින්නට අමාරුය. ඒත් ඇය අමාරුවෙන් හිස උස්සා පැටියා දෙස බැලුවාය. පුංචි කුරුළු ඇස් දෙක ඉමින්නටම හිතෙන තරම්ය. ප්‍රියංගදාත් අම්මා දුවගෙන ආවේ කෙල්ලව බලන්නට පුළුවන් යයි කිව්ව මොහොතේමය. දුවගෙන එද්දිම ප්‍රියංගදාගේ ඇස්වල කඳුලිය, අම්මාගේ ඇස්වලත් කඳුලිය. මගේ රත්තරන් ආවා අම්මේ, වාෂා කිවි අඬමිනි. අපට කිව්වා පුතේ. ප්‍රියංගදා හරි පරිස්සමින් පැටියව දෝතින්ම ගත්තේ කඳුළු වේරෙද්දී. උඹ කිව්වා එන්නේ පුතෙක් කියලා, අපට සුදු පුතෙක්ම ඇවිත්. අනේ සමන් දෙයියන්ට බාරයි. ප්‍රියා, අයියාමයි නේද මේ මෝනමණි කෙල්ලේ? චූටි මහත්තයා, ලොකු අම්මෝ අඳුනනවද? අම්මගේ සුදු බෝලේ. වාෂා ප්‍රියංගදාගේ දෑසින් ගලන කඳුළු දෙස බලා උන්නේ ඇගේ දෙනෙද්ද බොඳෝ යද්දී. උඹ සනීපෙන් නේද කෙල්ලේ? ප්‍රියංගදා කෙල්ලගේ හිස අතගා ඇසුවාය. එයා හිටියනම් නේද ප්‍රියා? කවදර ඒ කෙල්ලේ? දැන් අපිට පාළු නෑනේ, පුංචි විමුති ඉන්නවනේ. කෙල්ලගේ වෙවුලන තොල්පට දකිද්දි ප්‍රියංවදාට ඒ පපු ඇති දුක තේරේ. හෙදියක් ආවේ ඒ මොහොතේදී. අපේ පැටිය සනීපෙන් නේද නස්? ඔය ඉන්නේ සනීපෙට, තව ටිකකින් අම්ම කිරි දෙන්න ගන්න.
හැරෙන්න පුළුවන්ද? පුළුවන් නර්ස්. අමාරුවක් පැටියට මේ තනේ ලං කරන තුරු ඉවසILLක් නැත. ආ, බබා ඉපදුනේ 5:33ට. හෙදිය කොළ කැබැල්ලක ලියා උපන් වෙලාව දුන්නාය. කිල්ලේ. මං හොඳ තැනකින් කේන්දරේ හදවන්නම්. නමකට අකුරු ගන්න ඕනද? වයිෂා සිනාසුනේ පැටියාගේ තුනී හිසකේ පිරිමදිමිනි. එපා ප්‍රියා, තාත්තගේ නමමනි දාන්නේ. ප්‍රියන් අදා හිස වෙනුවාය. කෙල්ලේ කතාව කිව්වේ පැටියා බඩේ සිටිද්දීම. මං ගෙදර ගිහින් රහට කෑම ටිකක් හදන්න ගන්නම්. ගෙවල් දොරලු තස් කරලා තියන්න එපැයි. අම්මේ, පුතේ, මේ පඩුරා අම්මේ යන ගමන් බෝධි ඉස්සරහා කැටේට දාගෙන යනවද? කෙල්ල බෙඩ් ජැකට් එකේ ගැට කසාගෙන උන් පනුරා අම්මාට තැබුවාය. අම්මාගේ දෙනෙත් එත්තිය. ලෝකයේ හැම අම්මලාම මෙහිමය. මං දාගෙන යන්නම් පුතේ. ප්‍රියංවදා දිගටම කෙල්ලගේ හිස පිරිමැද්දාය. අම්මාත් පුතා සනීපෙන් ඉන්නවා දකිද්දි මාස 10ක් පුරා කළ සටන ජයගත්තා නොවේදයි ප්‍රියංවදාට සිතෙයි. ප්‍රියා, කෙල්ලේ, මායි මගේ පැටියයි උඹටයි අම්මටයි ණය ගැති. මොනවද වස්සේ මේ කියන්නේ? මේ රත්තරන් බෝලි දැක්කම මට ඇති සුදු බෝලයක් නේද? නිරෝගී බරලු. මමට 1000ක් දේවල් හොයාගෙන ඇවිත් කැව්වනි ප්‍රියා. ගෙදර ගියාම අපි උඩමළුවට අරන් යන්. මේක අපේ පපුවේ තිබ්බ ලොකු දුකක් අහක් කළා කෙල්ලේ. මගේ පැටියිට වගේ මං ආදරේ. වාෂා ප්‍රියංවදාගේ අත තද කරගෙන පපුවේ තබා ගත්තාය. මොරගඩ පවුලේ කට්ටිය දන්නවනම් මේක ගැන. පළවෙනි මුණුපුරා. මේ දක්කට ඉපදුනේ දුවෙක්නේ. මට මගේ පැටියගේ තාත්තව ලැබුණොත් ඇති ප්‍රියා. කොල්ල වාසනාවන්තයි. මේ පේන්නේ නැද්ද මූණ? හරි පින් පාටයි. මං තාම යාදියා හරියට බැලුවේ නෑ ප්‍රියා. ලෝබයි චුට්ට චුට්ට බලනවා. උඹට පණ වගේ ඉඳි. මං දුක් ඉඳලා හදනවා. හිතට ලොකු ශක්තියක් ආවා ප්‍රියා. කොල්ල එන්නේ ඇත්තේ අම්මගේ දුකක් වහගෙනම වෙන්නේ නැති. අපි කුක්කු බොමු සත්තරන්. කුක්කු, අම්මි කුක්කු බෑ. බඩගිනි නෑ මගේ මහත්තයාට. ප්‍රියංවදා කීවේ ඒ චූටි දෙපා සිපගනිමිනි. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.